කෙනෙකුට හිතරි දෙන්න පුළුවන් මේ කියන කාරණේ. සත්‍ය කාරණේ ඒකනේ. සත්‍ය කාරණේ තමයි ආමිස පූජා කියලා මහ පරිමාණයෙන් ලෑස්ති කරන හැම එකකම තියෙන්නේ පළවෙනි එක තමයි මුදල්. ව්‍යාපාර, කීර්තිකාමය, ප්‍රසිද්ධිය. ඒ වගේම සමාජ බලය ගොඩ නගා ගැනීම. ඒක ඊළඟ එක තමයි අනිත් පැත්තෙන් අනුවන විදියට සම්පත් විනාශ කිරීම. සම්පත් ආධ්‍යාත්මික පරිභෝජනයේ උදෙසා කියන මේක යටතේ විශාල පාරිසරික සම්පත් ප්‍රමාණයක් නාස්ති කරන. අපි එක්තරා ජාතියක් වශයෙන් රටක් වශයෙන් බොහොම පිරිහුණු තැනකනේ ඉන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ හැම දෙනාගේම වගකීමක් වෙනවා මෙතනින් කොහොමද නැගිටලා යන්නේ, වෙනස් වෙන්නේ. එතකොට ඒකදී ආගමික ආයතනයට ලොකු වගකීමක් තියෙනවා. අපි අපි දෙස බලලා පරීක්ෂා කරලා වෙනස් වෙන්න ඕන විදිය. මම හිතනවා මේ සාකච්ඡා මාලාව ඒක ඒ සන්දර්භයේ අතිශයින්ම වැදගත් වෙයි කියලා. අපි ගත්තොත් එහෙම ආර්යශ්‍රැංගේ මාර්ගයේ හොඳට කියවලා තේරුම් අරගෙන ඒක අපේ පුද්ගලික ජීවිතය තුළ ක්‍රියාත්මක කරනකොට අපිට සංකේත හොය ඔය පුද පූජා මොකුත් අවශ්‍ය නෑනි. භික්ෂූන් ධර්මයේ අධ්‍යයනය නොකිරීම සහ විමුක්ති මාර්ගය පිළිබඳව නිරවුල් අවබෝධයක් අපේ භික්ෂු සමාජයට නොලැබීම තමයි මේක එකක්. එතකොට ඒ නොලැබීම නිසාම අපි අර බාහිර කාරණා ඉතා ආදරයෙන් වැළඳ ගන්නවා. ඒ අපේ ඇතුළ හිස්නේ. ඇතුළ හිස් නිසා අපි බාහිර දේවල් වලින් මේක පුරව ගන්න. ඒ පුරව ගන්න පුරව ගන්න අපේ ජීවිතයේ ධර්ම පැත්තෙන් පිරිහිලා ගිහිල්ලා අනිත් පැත්තට මේ ලාභ පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් අපේ ජීවිතය අවිවේකය, අමානසික රෝගී බව, ව්‍යාපාරික අදහස්, ඊට පස්සේ මේවට මාධ්‍ය සම්බන්ධ වෙලා මාධ්‍ය මේ ඔක්කොම නිකන් අර මං හිතන්නේ අපි අන්තෝජටා බහිජටා කියන විදිහට ඇතුළත් අවුල් වෙලා පිටතත් අවුල් වෙච්ච තත්ත්වයකට දැන්පත් වෙලා තියෙනවා. දැන් අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා අපේ බලාපොරොත්තුව සාකච්ඡා මාලාවක් හැටියට යන්න. මං ඉතාම ආදරයෙන් සහ කරුණාවෙන් ආරාධනා කරන්නේ මේක අහන්න, මේකට සම්බන්ධ වෙන්න, මේකෙදී ඔබ තුල විවේචනයක් ඇති කරගන්න මේ කියන කාරණා. අපි කියන ඔක්කොම පිළිගන්නත් අවශ්‍ය නැහැ, ප්‍රතික්ෂේප කරන්නත් අවශ්‍ය නැහැ. අපි මේ කියන ඒවා කොච්චර දුරට සාධනීයද නැද්ද කියන එක ඔබ තමයි විනිශ්චය කරන්න ඕනේ. අපි මේ සාකච්ඡාව කරන්නේ රාහුල හැඳුරුවන්ගේ සත්‍යෝදය පොත පදනම් කරගෙන. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සත්‍යෝදය ඒක පාක්ෂික පොතක් කියලා. මේක ඊට වඩා විවෘත දර්ශනයක් ඉදිරිපත් කරන එකක් කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේ අපේ සංවාදයේ තුළ විවිධ දෘෂ්ටිවලට, විවිධ අදහස් වලට, නිගමන වලට එළමෙන්න ඔබට අයිතිය තියෙනවා කියන එක අපි පිළිගන්නවා. මහාචාර්ය වල්පල රාහුල හරු මේන් අවුරුදු 90ක් 91ක් වගේ කාලයකට පෙර ලියපු අද දවසේ එදාටත් වඩා අදාළවන සත්‍යෝදය කෘතිය පදනම් කරගත්ත සත්‍යෝදය සංවාද මාලාව අපි මෙතැන් සිට ඉදිරියට සාකච්ඡා 10කින් ඔබ හමුවට එනවා සෑම පොහෝ දවසකම පාංශු නාලිකාව ඔස්සේ.